සියලු සත්ත්ව වර්ගයේද මනුෂ්‍ය වර්ගයේද ආහාර බුදින්න ඔය ආහාර ගන්නවා නම් ආහාර පිටවීමේ ක්‍රමයක්ද මේ සියලු සත්ත්වයන්ට තියෙනවා අපි සත්ත්ව කොටස අමතක කරලා මනුෂ්‍යා කියන තැන ඉඳගෙන මනුෂ්‍යයාගේ ආහාර ගැනීමත් එක්ක එතනින් එහාට ආහාර ජීර්ණ පද්ධතියෙන් ගිහිල්ලා පිටවීමේ කියන කොටසට එන්න අපි සූදානම් ඇති වෙන ගැටලු ගැන කතා කරන්න ආශ්‍රී රෝහල ඔබ වෙනුවෙන් ගෙන එන මේ වැඩසටහන ඔබේ සෞඛ්‍ය ඔබේ යහපත ඔබට සුවය ප්‍රාර්ථනා කරන අවස්ථාවක අපි හමු වෙනවාද වෛද්‍ය සංජීව ආර්යසිංහ වෛද්‍යතුමා එතුමා අක්මාව ආමාශය සහ ආන්ත්‍ර රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් ජාතික රෝහලේ ආයිබෝන්තනජ මම අර කිව්වා වගේ ආහාර ගත්තොත් පිටවීමක් තියෙනවා කෙනෙකුට ඒ පිටවීමේ මාර්ගයේ යම්කිසි ගැටලුවක් ඇති වුණොත් ඒක හරිම වේදනාකාරී සහ ඒ වගේම එහි යම්කිසි ආකාරයක ආරම්භය සහ අවසානය දක්වා යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා සුව කරගන්න වෛද්‍යතුමනි අපි මේ කියපු මාතෘකාව සාමාන්‍යයෙන් හඳුන්වන්නේ කුමන නමකින්ද දැන් අපි ඉංග්‍රීසියෙන් නම් කියන්නේ රෙක්ටල් බ්ලීඩින් කියලා සිංහලෙන් අපි ඕක ගොඩනැගුවොත් කියන්නේ වැසිකිලි යනකොට වැසික මලපා සමග ලේ පිටවීම ඒක වැදගත් රෝග ලක්ෂණයක් ඇත්තට දැන් අපි දන්නවා අපේ ආහාර මාර්ගය අඩි 25ක් 30ක් විතර දිගයි ඔක්කොම් බඩේ ඇස්සේ තියාගත්තට ඒකේ පල්ලය කොටස ඒ කියන්නේ කුද මාර්ගයේ නැත්තම් මහා බඩවැල අඩි 5ක් විතර දිගයි ඒකේ අවසාන භාගයේ ඒකේ නැත්තම් කුද මාර්ගයේ ඇති වෙන රෝගී තත්ත්වයන් හින්දා තමයි මේ වගේ මලපා සමග ලේ පිට වෙන මේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කෙනෙකුට මේ වගේ අවස්ථාවක් දැනෙන්න පටන් ගන්නේ රෝග ලක්ෂණයක් විදිහට මලපහ කළාට පස්සේ යම් කිසි ලේ බිඳු කිහිපයක් හෝ නැත්නම් දිගින් දිගටම ලේ යාමක් දැනුනොත් මේක රෝගී තත්ත්වයක් කියලා තේරුම් ගන්න පුළුවන්කම ඇති වෙනවා. හැබැයි මේකට හේතු භූත වෙච්ච කාරණා ගැන කවුරුත් දන්නේ නැහැ. ඇයි එහෙම දෙයක් වෙන්නේ ડોක්ටර්? ඔව් ඒක තමයි. දැන් මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ මාතෘකාව අද සාකච්ඡා කරාට. හේතුව ඒක හුඟ දෙනෙක් කැමති නැහැ සාකච්ඡා කරන්න. අපිටත් ප්‍රශ්න කීපයක් රෝගින්ගෙන් ආපුවාම තමයි මේ වගේ ප්‍රශ්න එළියට ඉස්මතු වෙන්නේ. ඉතින් ඉස්සෙල්ල කිව්වා වගේ මේකේ ආසාදේ නැත්තම් ප්‍රශ්න තියෙන්නේ ගුද මාර්ගයේ නැත්තම් ඊට පොඩ්ඩක් ඉහළ කොටසේ. එක එක හේතු තියෙන්න පුළුවන්. හුඟක්ම නිතරම අවු වෙනවා අර්ෂස් සමාරු නැත්තම් ෆිෂ් එකක් නැත්තම් ගුද මාර්ගයේ පැල්මක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් බඩවැලේ ඒ කොටසේ ආසාදනයක් ඉන්ෆ්ලමේෂන් එකක් වෙන්න පුළුවන්. ඒවට අපි කියනවා ඉන්ෆ්ලමේටරි බබල් ඩිසීස් කියලා. ඊට අමතරව මස් දල්ලක් පොලිප්ස් කියලා ඉංග්ලිෂ් වලින් කියනවා. එහෙම නැත්තම් අනිත් කෙලවරි තියෙනවා පොලිප් එක වර්ධනය වුණොත් පිළිකා තත්ත්වයක් එන්න පුළුවන්. ඒ වලිනුත් රුධිරය පිට වෙන්න පුළුවන්. සාමාන්‍ය ජනතාව වහරේ තිබෙන්නේ සාමාන්‍ය ජනතාව විශ්වාස කරන්නේ මේ වගේ රුධිර පිටවීමක් තියනවා මේක අර්සස් කියලා. හුඟක් දෙනෙක් හිතන්නේ එහෙම. දැන් වෛද්‍යතුමාගේ පැහැදිලි කිරීම අනුව පේනවා පැල්මක් තියෙන්න පුළුවන්, අසාධනයක් තියෙන්න පුළුවන්, එහෙම නැත්නම් අභිසාකර ගෙඩි තියෙන්න පුළුවන්, තවනක් තියෙන්න පුළුවන් කිව්වේ. ඊට පස්සේ මේ විෂ බීජින්දත් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. මේ වගේ හේතු ගොඩක් තියෙන්න පුළුවන්. බටහිර වෛද්‍ය ක්‍රමය අනුව මේකේ මේ රෝගය හරියටම හඳුනගන්න මේක ගෙඩියක්ද පැල්මක්ද කැන්සර් එකක්ද මොකක්ද කියලා හරියටම හොයාගන්නේ කොහොමද? ඔව් මේකේ පිළිවෙලක් තියෙනවා. ඉස්සෙල්ලම මේ රෝගියාගෙන් අපිට දැනගන්න ඕන මූලික වශයෙන්ම ඉස්සෙල්ලම කොච්චර කාලයක් ඇතුළත මේක වෙලා තියෙනවද කියලා. ඒක ඊටමත් වැදගත් ප්‍රශ්නයක්. හේතුව මේක දවස් කීපයක් ඒ වගේ තිබ්බනම් උණත් සමග තිබ්බනම් බඩේලියාමක් තිබ්බනම් අපි හිතන්න ඕන විෂ බීජයක් වෙන්නේ නැති කියලා. එතකොට ඊට කලින් සති කීපේ නැත්නම් දවස් කීපේ අමුතු ආහාරයක් ගැනීමක් වෙලා තියෙනවා සාමාන්‍යයෙන් අනුභව කරන්නේ නැති. ඒ වගේකින් අපිට සැකයක් ඇති වෙන්න පුළුවන් විෂ බීජයක් බඩට ගියා කියලා බඩවැලට. එහෙම නැත්නම් ටොයිලට් යන බේසිකලි යන වාර ගාන වැඩිවීමක් වෙන්න පුළුවන්. ඒ වගේ එකක් අපිට දැනගන්න කිව්වොත් අපි හිතනවා මේක ඊදීමක් ඉන්ෆ්ලමේෂන් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ අපිට වැසිකිලි පරීක්ෂණයක් කරන්න පුළුවන් ස්ටූල් ෆුල් රිපෝට් කියලා එකක් කියනවා තියෙනවා. ඒකේ අපිට බලන්න පුළුවන් වැසිකිලි සමග පිට වෙච්ච සෛල වර්ග මොනවාද කියලා. ඊට පස්සේ අපි බලන්න ඕන
ඇතුළත ව්‍යූහය කොහොමද කියලා. ඉතින් ඒක බලන හොඳම ක්‍රමය ඇතුළත ගුද මාර්ගය ඇතුළත කැමරාවක් අපි කියනවා සිග්මොයිඩොස්කෝපි නැත්නම් කොලොනොස්කෝපි එකක්. මේ පරීක්ෂණයෙන් තමයි ඇත්තට මේ කොයි හේතුවද කියලා මේකට හේතු වෙන්නේ කියලා හොයාගන්න පුළුවන්. දැන් ඒ හේතු හොයාගත්තට පස්සේ දැන් විවිධ හේතු කිව්වනේ මේ රුධිරය පිටවීම සම්බන්ධව. එක්ක රෝග කාරණා සම්බන්ධ ප්‍රතිකාර වෙනස්ද? එහෙමයි. ඒකින්ද තමයි මේ රෝග ලක්ෂණ ආපුවම නිසි වෛද්‍යවරයෙක් හම්බෙන්න අවශ්‍ය. නිකම් අපිට බෙහෙතක් දීලා නියම කරන්න බෑ. අපි බෙහෙත් නියම කරන්නේ මොකද හේතුව කියලා හොයාගෙන. ඉතින් අනිවාර්යයෙන් මේ පරීක්ෂණයක් කරන එක සුදුසුයි. ඊට පස්සේ ඒ හොයාගන්නා හේතුව අනුව ප්‍රතිකාර ක්‍රමේ වෙනස්. ආශ්‍රී රෝහල් අනුග්‍රහයෙන් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ඔබට ගෙන එන්නේ. මේ මේ වෛද්‍ය හමුව ඔබට ගෙන එන්නේ විශේෂයෙන්ම ඔබගේ සුවතාවය වෙනුවෙන්. දැන් මේ අපි කතා කරන මාතෘකාව කාගෙත් සුවතාවයට හරි වැදගත්. දැන් කෙනෙක් මේ ආකාරයට රෝගාතුරින් වෙනවට වඩා වෛද්‍යවරුන් අපි තුමු රුධිරය පිටවීමක් දක්වා එනවට වඩා වඩාම හොඳ දේ තමයි ලෙඩ නොවී ඉන්න එක. එහෙමයි. දැන් ඔය කියපු රෝග කාරණා තමන්ට ඇති නොවෙන්න නම් මොන වගේ පුරුදු මොන වගේ ආහාර පුරුදුද වාත්තක්ද යුත්තේ? ඔව්, ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් ඒකත් එක එක හේතුව අනුව වෙනස් වෙනවා. උදාහරණයක් හැටියට අපි විෂ බීජයේ බඩට ගිහිල්ලා බඩවැලි දිමිලා මේ තුවාල ඇති වෙලා ලේ යාම සැලකුවොත් ඒකේ අපිට මග අරින්න පුළුවන් හොඳ ආහාර පිසීමේ පිළිවෙත්. ඒ වගේ සනීප ආරක්ෂක පිළිවෙත් අනුගමනය කරා නම් ඒ වගේම තව හේතුවක් තමයි අර්ශස් සමාරු. අර්ශස් සමාරු හුඟක් වෙලාවට හේතු වෙන්නේ මල බද්ධය හින්දා. එහෙම නොවන අවස්ථාවක් තියෙනවා. නමුත් නිතරම දකින්න හම්බෙන්නේ ඒ හේතුව. ඒකින්ද අපි ටොයිලට් යාමේ පුරුද්ද දියුණු කරන්න ඕනේ. ඒකට අවශ්‍ය වෙන්නේ හොඳ ආහාර රටාවක් කෙටියෙන් කිව්වොත්. ඒ කියන්නේ වැඩිපුර ෆයිබර් කෙඳි තියෙන ආහාර. ඒ කියන්නේ එළවලු පළතුරු වැඩියෙන් අනුභව කිරීම. දිනකට වතුර ලීටර 2-3ක් පානය කිරීම. ඒකෙන් බඩ වේලන් නැතුව පහසුවෙන් ටොයිලට් යන්න පුළුවන් නම් ඒකෙන් අපිට අර්ශස් සමාරුවෙන් බේරෙන්න පුළුවන්. ඒ වගේම අර වගේ පැල්මක් නැත්තම් ෆිෂර් එකක් කිරීම. ආසි රෝහල අනුග්‍රහයෙන් තමයි මේ සුවතා පරිසරහනකට ගෙන එන්නේ. විශේෂයෙන්ම ඉතාම හොඳ සෞඛ්‍ය පුරුදු ඒකම යම්කිසි ආකාරයක රෝගයක් ඇති වෙලා තිබෙනවා නම් ඒ කොහොමද ප්‍රතිකාර කරන්නේ මේ කාරණා අපි කතා කරන අතරේ දැන් අපි හිතේ කතා කරමින් හුද මාර්ගයෙන් රුධිරය ගලා යාමක් වෙනවා නම් එවැනි රෝගයක් ඇති නොවෙන්න අපි කොහොමද ජීවිතය හදාගන්න ඕන කියන තැන හිටිය ඔබතුමා කියමින් හිටිය පුරුදු කිහිපයක්. එහෙමයි. අපි ආහාර ගැන පොඩ්ඩක් සාකච්ඡා කරා. ඒ වගේම වතුර බොන්න ඕන කියලා කිව්වා. එහෙමයි. ඊට පස්සේ මේ කෙඳි තියෙන ෆයිබර් හයි ෆයිබර් ඩයට් එකක් ගත්තම මේ ටොයිලට් යන එක පහසු වෙනවා. එතකොට ආශස් සමාරු හැදෙන ඒවා නැත්නම් පැල්මක් ෆිෂර් එකක් හැදෙන හැකියාව ප්‍රවණතාවය අඩු කරගන්න පුළුවන්. ඊට අමතරව රෙඩ් මීට් ඒ කියන්නේ හරක් මස් ඌරු මස් එළු මස් ඒ වගේවා අනුභවනය කරනවා නම් ඒවා අඩු කරගන්න පුළුවන්. ඒකට හේතුව ඒ වගේ නිතරම පාවිච්චි කරන කට්ටියගේ මස් දළු එහෙම නැත්නම් කැන්සර් හැදෙන හැකියාව වැඩි. සිගරට් බීමෙන්ුත් අරක්කු මද්යසාර පාවිච්චි කිරීමෙන්ුත් ඒ පොලිප්ස් නැත්නම් මස් දළු හැදෙන චාන්ස් එක අඩු කරගන්න පුළුවන්. දැන් ඔබතුමා කිව්වා මේ මස් ආහාරට ගැනීම සම්බන්ධව ලංකාවේ බහුලව පිරිසක් කුකුල් මස් ආහාරට ගන්නවා බොහොම බහුලව. ඒකත් යම් කිසි හේතුවක් වෙන්න පුළුවන්ද? කුකුල් මස් සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් නැහැ. රෙඩ් මීට් තමයි ගැටලුවක් ඇති වෙන්න. එහෙම තමයි පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙන්නේ. දැන් මේ ආහාර මාර්ගයට බලපාන යම් කිසි අපි කියමු වියලි තත්ත්වයක් ඇති කරන්න බලපාන පළතුරු වර්ග තියෙනවද? නැත්තම් චොක්ලට් වගේ දේවල්, කොෆි වගේ දේවල්, කැෆේන් වගේ දේවල් යහානි කරයිද හොඳයිද? ඒ වලින් වෙන්නේ අපේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙන බඩවැල් වල. උදාහරණයක් හැටියට උඟක් කෝපි, චොක්ලට් ඒවා අනුභව කරන්න ගියොත් ආහාර මාර්ගයේ ක්‍රියාකාරීත්වයේ වේගය අඩු වෙලා වැසිකිලි යාම ප්‍රමාද වෙනවා. මලබද්ධ පැත්තට යනවා. දැන් අපි කතා කළේ කොහොමද
රෝගයක් හැදෙන්නේ නැතුව වැළකෙන්නේ කියන කොහොම හරි වෙලාවට රෝගේ හැදුනා කියමු. අර කියපු සොයා බැලීම් ක්‍රම ටිකක් අනුගමනය කරලා ප්‍රතිකාර පැත්ත අපි කතා කරමු ඊට පස්සේ. ඔව් ඉතින් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රතිකාරේ අපිට කරන්න වෙන්නේ මොකද්ද හේතුව කියලා මේකට වගෙන. අර්ෂස් නිහුඟක් බෞලව නිතරම හම්බෙන්නේ. එතකොට මේකට එක එක ජෙල් ජාති තියෙනවා පාවිච්චි කරන්න. ඒ වගේම වැසිකිලි පාසුවෙන් යවන්න සිරප් ජාති තියෙනවා. කුඩු වර්ග තියෙනවා. ඒ වලින් සහනයක් ගන්න පුළුවන්. ඒ වලින් සනීප නොවෙනවා නම් ඒ අර්ෂස් සමාරු ඇත්තට කියන්නේ ගුදමාර්ගයේ පීඨන ලේනාරවල ඉදිමීමක්. ඒ ඉදිමීම අඩු කරන්න එක්කෝ ඒවට බෙහෙත් විදින ක්‍රම තියෙනවා. ඒවා ගැට ගන්න ක්‍රම තියෙනවා. ඒවා වලින් හරියන්නේ නැත්නම් ලොකුවට තියෙනවා නම් මේවට ඔපරේෂන් කරන්න වෙනවා. ලොකුවට තියෙනවා නම් ඔපරේෂන් කරනවා. ඒක කොහොමද කරන්නේ? කියන්නේ ඔපරේෂන් කරලා වේදනාකාරීද නැත්නම් යම් කිසි වේදනා නාශක දුන්නවද නැත්නම් කොහොමද නැත්නම් ඒ තත්ත්වය කොහොමද බල පැහැදිලි කරන්න වෛද්‍යතුමනි? ඒක ඉන්පස්සෙත් ඇතිවෙන තත්ත්වය මොකද්ද? දීර්ඝකාලීන පිළිතුරක් නෑ. දැන් ඇත්තට වෛද්‍ය විද්‍යාව අනුව සර්ජරි ක්‍රම දියුණුවයි. ඒකින්ද ලොකු කැක්කුමක් වෙන ඔපරේෂන් නෑ මේකට. පාසුවෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒවා ආපුව හැදෙන චාන්ස් එකත් බොහොම අඩුයි. සාර්ථකයි. දැන් මේක ඔපරේෂන් කරන්නේ ගුදමාර්ගයේනේ. යම් කිසි ගෙඩියක් ඉවත් කළාට පස්සේ ඒක නැවත මල පහ පිට වෙන්න තියෙනවා. ශ්‍රාවයන් තිබෙනවා. එතකොට දැන් මේ ඔපරේෂන් කරපු තැනක් එක්ක තුවාලත් එක්ක තුවාල වැඩි වෙන්න පුළුවන්ද? නැත්නම් කැක්කුම වැඩි වෙන්න පුළුවන්ද? මොනවද ඒව ඒ සම්බන්ධව තියෙන يعني ඔපරේෂන් එකෙන් පස්සේ තත්ත්වෙ මම අහන්නේ. ඔව් පස්සේ තත්ත්වේ ඔපරේෂන් එක ඇත්තට සාර්ථක නම් ඊට පස්සේ අතුරු ආබාධ ඇති වෙන්න හැකියාව අඩුයි. ඔව් ඒ දවසට වැඩිය නෙමෙයි. දැන් ඊට වැඩිය උංගක් ස්ටේප්ලින් ක්‍රම තියෙනවා. එක එක ඒවා තියෙනවා. ඒකින්ද සාර්ථකයි ඇත්තට. අර කිව්වා වගේ රෝගියාට අපහසුතාවක් දැවිල්ල එහෙම නැත්නම් රිදීම් පස්සේ ඒක පොඩි කාලයක් තියෙන්න පුළුවන්. සතියක් දෙකක් ඊට පස්සේ ඒව මගහැරිලා යනවා. මගහැරිලා යනවා. සාමාන්‍යයෙන් හොඳම උත්තරය මේ ආකාරයට ගෙඩි ඉවත් කරන එකද? ගෙඩි විසායට තිබ්බත් අපි ඒකට ග්‍රේඩින්ග්ස් තියෙනවා. පොඩි මේකේනම් ග්‍රේඩ් 3 4 තමයි විසාල අර්ෂස් සමාරු තියෙනකොට කියන්නේ. ඒවට සර්ජරි අවශ්‍යමයි. වෙන ක්‍රමයකින් හරියන්නේ නැහැ. සමහර වෙලාවට අපි දැකලා තියෙනවා මේ ලේසර් ප්‍රතිකාර හිමත් කරනවා කියලා. ඒ මේවත් තියෙනවා. හැබැයි ඒ වලින් ආපෝ හැදෙන චාන්ස් එකකුත් තියෙනවා. සර්ජරි සාමාන්‍යයෙන් සාර්ථක වෙයිට කරා නම් ෆස්ට් ටයිම් නිට්ටවට සනීප වෙනවා. නිට්ටවට සනීපයි. දැන් අපි කතා කළේ ගුදමාර්ගයෙන් රුධිරය වහන වීම සම්බන්ධවනේ ප්‍රතිකාර කතා කළේ. ඒ එක් කොටසක් ඒ තමයි අරසස් කියන එක. අර කලින් කිව්වා තව ටිකක් රෝග තියෙනවනේ. ඔව් ඊට පස්සේ අපිට දැන් එන්න නිතරම දකින්න හම්බෙනවා ඉන්ෆ්ලමේටරි බවල් ඩිසීස් කියලා. ඒ කියන්නේ බඩවැල් වල නැත්නම් ආහාර මාර්ගයේ එක එක තැන් වල ඉදිමීම් තුවාල හැදෙනවා. අවුරුදු 25කට 30කට වගේ කාලයක් උඩදී අපිට එච්චර අහන්න හම්බෙන්නේ නැහැ මේ රෝගේ තත්ත්වය. හැබැයි දැන් එන්න ප්‍රවණතාවය වැඩි වෙනවා. ඉදිමීම අඩු කරන්න මේ කට්ටියට අපි ලෙඩේ අඳුරගත්තට පස්සේ ස්ටීරොයිඩ්ස් ඒව තමයි පාවිච්චි කරන්නේ මුල් අවධියේදී. ඊට පස්සේ රෝගී තත්ත්වය අඩුවෙන් තියාගන්න අපිට වෙන වෙන බ්‍රේත් ක්‍රම තියෙනවා. පෙති තියෙනවා, ඉන්ජෙක්ෂන් ක්‍රම තියෙනවා, කුදු මාර්ගෙන් ඇතුල් කරන බ්‍රේත් ජාති තියෙනවා. ඒ වලින් මේ ලෙඩේ අඩු කරගෙන තියාගන්න පුළුවන්. හැබැයි මේ රෝගී තත්ත්වය නිට්ටවට සුව වෙන එක නෙමෙයි. නෑ, දීවැඩියාව ප්‍රෙෂර් එක වගේ පාලනය කරන්න පුළුවන් තත්ත්වයක් තමයි ඒකට තියෙන්නේ. පැහැදිලි, ඉතා හොඳ පැහැදිලි කිරීමක් ලබා දුන්නා වෛද්‍ය සංජීව හාරේසිංහ මැතිතුමා. එතුමාගේ දුරකථන අංකය තිරේ දිස්වේවි. ආසිරි රෝහලේ අමතන්න පුළුවන්. ආසිරි රෝහලේ අංකය මේ දිස්වෙන්නේ 0.74, 0.75, 0.74, 0.16 කියන අංකය. මේ අංකය අමතලා ආසිරි රෝහලට කතා කරන්න පුළුවන්. ඔබට මේ වගේ රෝගී තත්ත්වයක් තිබෙනවා නම් මේ කතා කළ මාතෘකාව ඔස්සේ මේ කතා කළ කාරණා කොහෙන් හෝ යම් කිසි ආකාරයක ඔබට ඉඟියක් දැනෙනවා නම් මට මෙන්න මේ රෝගී තියෙනවා කියලා ඉතා ඉක්මනින් ආමන්ත්‍රණය කරලා ප්‍රතිකාර සඳහා යොමු වෙන්න පුළුවන්. වෛද්‍යතුමනි බොහොම ස්තුතියි දවසේ මේ දුන්නු සියලු දැනුම් සම්භාරයට. ඔබට බොහොම ස්තුතියි. අපි ආයෙත් හමු වෙමු.